ඔබට ශුභදායක කටයුතු ඉෂ්ට සිද්ධ වන වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ නිතර දුක හිතෙනවා නම් මේක අහන්න කියන වැඩසටහන් මාලාවේ පළමු වෙන වැඩසටහන. recording.lk YouTube නාලිකාව හරහා ඔබට තිළිනවන ඉතාමත්ම වැදගත් වූ වැඩසටහනක් බවට මේ වැඩසටහන පත් වෙනවා නෝන් මානයි. අපි යොමු වෙමු අන්තර්ගතය වෙත. ඩොක්ටර් කැතරින් බොලන්ඩ් කියලා කියන්නේ මානසික සතුට පිළිබඳව මනෝවිද්‍යාඥවරයා. ඉතින් එතුමිය මේ මානසික සතුට පිළිබඳව විවිධ පර්යේෂණ කරමින් මානසික සතුට පිළිබඳව විවිධ දත්තරස් කරමින් සිය කටයුතු පවත්වාගෙන ගිය තැනැත්තිය. ඉතින් හැපිනස් සයිකොලොජිස්ට් කෙනෙක් විදිහටත් අපිට මෙතුමිය හඳුන්වන්න පුළුවන්. වසර ගණනාවක්ම පර්යේෂණ කරමින් ඒ ගැන කටයුතු කරමින් සොයමින් බලමින් ඇය හැපිය හියුමන් කියන පොත නිකුත් කරනවා එතුමියගේ පර්යේෂණ දත්තවල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ පොත නිකුත් කරාට පස්සේ එහෙම නිකුත් කරපු දිනේ සිට ඇය සිටියේ පුදුම සතුටකින්ද නැහැ ඇය සිටියේ පුදුම දුකකින්. ඉතින් මේ විදිහට කල්පනා කරනකොට එදා ඇගේ පෙම්මතා ඇගෙන් වෙන්වෙච්ච දිනය බවට ඒ දිනය පත් වුණා. ඉතින් පෙම්මතා පෙම්මතියකින් වෙන්වෙච්ච දිනයක් බවට පත් වෙනා සේම මේ කැතරින් බෝලන් කියන මනෝවිද්‍යාඥවරයා මේ විදිය දුකකට පත් වෙනවද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මේවා ගැන පර්යේෂණ කරන්න තැනැත්තිය හැපිනස් සයිකොලොජිස්ට් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් දුක හිතෙනවද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. සතුට කියන දේ ජීව විද්‍යාත්මකව ගත්තොත් පැය 24ම අපිට පවත්වා ගන්න පුළුවන් දෙයක්ද? එහෙම දෙයක් නම් නොවේ. අපිට එවැනි තත්ත්වයක් ළඟා කරගන්නට හැකියාවක් නැහැ අපි ජීව විද්‍යාත්මකව මේ ගැන හිතනකොට. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයන් වන මැතිව් ඒකිලින්ස් හා ඩැනල්ඩ් ගිල්බර්ට් මෙන්න මේ දෙන්නා පර්යේෂණයන් සිදු කරා. ඒ පර්යේෂණයන් කිරීම අනුව අපේ මනස අපි අවදි වෙලා තියෙන කාලේ 46.9% අපි ඉලක්ක කරලා ෆෝකස් කරලා ඒ සිතුවිල්ලේ ඉන්නේ නැතුව ඒකෙන් පිටපයින්නවා කියන දේ මොවුන් අනාවරණය කරනවා. ඒ කියන්නේ මොවුන් විශේෂිත පුද්ගලයන් බවට ඔබට දැන් පැහැදිලි ඇති මොවුන්ගේ ඒ අධ්‍යයනයන් පරාසයන් තුළ. ඉතින් මොවුන් හොයාගන්නවා 47% කියන්නේ 46.9% අපි යම්කිසි සිතුවිල්ලක ෆෝකස් කරනවා නම් මෙන්න මේක ඉන්නට ඕනි කියලා ඒකෙන් පිට ඉන්න තත්ත්වයක් ඇති වෙනවා 47% පමණ ප්‍රමාණයක්. ඉතින් 47%කින්ම අපි ගත කරන්නේ අපි මේ විදිහට අපි අවදි වෙලා ඉන්න කාලයෙම නොවේ. ඉතින් ඒ නිසා අපි අර ෆෝකස් කරන සිතුවිල්ලෙන් පිටපයින් කාල සීමාව ඒ තරම් ප්‍රමාණයක්ම තියෙනවා අපි යම්කිසි සිතුවිල්ලක ෆෝකස් කරගෙන හිටියා වුණාට. ඇයට අනුව අපි බැලුවත් එහෙම සතුටින් ඉන්නට නම් පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය ධනාත්මක හිතන එකටත් වඩා වැදගත් දෙයක් තමයි පොසිටිව් ඇක්ෂන් ධනාත්මක ක්‍රියාකාරී තත්ත්වය. ඉතින් ඒ ගැන කතා කරනකොට මේ අපගේ සිතුවිලි වලට එයාලගේම ජීවිතයක් තියෙනවා. ඒ සිතුවිල්ලට ඒ විදිහම ජීවිතයක් තියෙනවා. ඉතින් ඒ නිසා පොසිටිව් තින්කින් එකට වැඩිය ක්‍රියාකාරී දේ සහ වැදගත්ම දේ තමයි පොසිටිව් ඇක්ෂන් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ධනාත්මකව හිත හිතා ඉන්නවට වැඩිය ධනාත්මකව ක්‍රියාකාරී වීමේ අවශ්‍යතාවය තමයි මෙහිදී පෙන්눔 කරන දේ බවට පත් වෙන්නේ. අපිට විනාඩි දෙකක් එකම සිතුවිල්ලක ඉන්නට කිව්වොත් කුමක්ද සිදුවෙන්නේ? අපිට විනාඩි දෙකක් යම් දෙයක් ගැන එකම දෙයක් ගැන හිතාගෙන මේ විනාඩි දෙක ගත කරන්නට කිව්වොත් එහෙම ඉතාම අපහසු දෙයක් වඩ පත් වෙනවා නේද? ඉතාම අමාරු දෙයක්. නමුත් විනාඩි දෙකක් අපිට අතක් උස්සගෙන ඉන්න කිව්වොත් මොකද වෙන්නේ? අපිට කරන්න පුළුවන්. එක කරන්නට පුළුවන් කාර්යය බවට පත් වෙනවා. කකුලක් උස්සගෙන ඉන්න කිව්වොත් ඒක අපිට විනාඩි දෙක බොහොම පහසුවෙන්
කරගන්නට පුළුවන්. සමහරට අපහසුතාවයක් ඇති වෙයි. නමුත් අපිට ඒ විනාඩි දෙක දරාගෙන ඉන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ පොසිටිව් තින්කින් වලට වැඩිය පොසිටිව් ඇක්ෂන් කියන එක පහසු දෙයක්, ලේසි දෙයක්. ඒ නිසා එවැනි දේත් අපි මේ තුළ අවබෝධ කරගන්නට ඕනි, ඔබට නිතර දුක හිතෙනවා නම්. ඉතින් අපි බලමු මේ ගැන තවදුරටත් අපි විමර්ශනය කරලා මේ ගැන හිතලා. මොකද මේ විදිහ පුද්ගලයන්ට පවා මේ කැතරින් බෝලන් කියන මනෝවිද්‍යාඥවරියට පවා එතුමිය මේ හැපිය ගැන පර්යේෂණ, හැපිනස් ගැන පර්යේෂණ කරන සයිකොලොජිස් කෙනෙක්. ඉතින් ඒ ගැන පර්යේෂණ කරන තැනැත්තියට පවා හිතට දුකක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට අපිට හිතෙනවා අපත්තේ තත්ත්වයට පත්වීම සාමාන්‍ය තත්ත්වයේ දෙයක් විදිහට අපිට එකාතකින් දකින්නට පුළුවන්. ඉතින් මේ වගේ උගත් තැනතේ පිළිබඳ විශේෂඥවරියකට මේ තත්ත්වයන් ඇති වෙනකොට. ඉතින් අපි තවදුරටත් මේ ගැන අපි විමර්ශනය කරලා බලමු මේ දත්තහ කරුණු ඇසුරෙන්. හාවර්ඩ් බිස්නස් ස්කූල් එකේ මහාචාර්ය තෙරේසා අමබය පර්යේෂණයක් සිද්ධ කරනවා. ඒ පර්යේෂණයේදී මිනිස්සු ලියන දිනපොත් ගැන තමයි ඇය මේ කරන්නේ. ඇයි කියවනවා මිනිස්සුන් එදිනදා ජීවිතය ගත කරන ආකාරය. මේ මොකද දිනපොතේ ඒ සියල්ලම ලියවෙනවානේ. ඉතින් මේ දිනපොත් කියවමින් ඇය පර්යේෂණය කරනවා. ඉතින් මිනිස්සු එදිනදා ජීවිතය මෙන්න මේ ආකාරයට ගත කරනවා කියන දේ ඇය දකිනවා. ඇය දකිනවා මේ පර්යේෂණය තුළදී රිද්මය, මේ දිනපොත් ඇතුළේ කියවන දේ තුළ රිද්මය. ඒ තමයි ජීවිතය අපට සිද්ධ වෙන පසුබෑමක ඍණාත්මක බලපෑම අපට සිදුවෙන ධනාත්මක සිදුවීම් බලපෑමකට වඩා දෙගුණයක් වැඩිපුර අපට බලපෑමක් ඇති කරනවා කියන කාරණේ. ඒ කියන්නේ අපිට ඒ ඍණාත්මකව දෙන දෙයක්, එහෙම නැත්නම් ඍණාත්මක දවසේ යම් දෙයක් සිද්ධ වෙනවනේ ධනාත්මක නොවන දෙයක්, අන්න ඒ දේ තියෙන බලපෑම අර ධනාත්මක සිදුවීමක තියෙන බලපෑමට වැඩිය දෙගුණයක් වැඩිපුර අප විතර බලපානවා කියන එක. ඔබ හා වැඩ කරන අයෙකුගෙන් එල්ලවනවා නම් යම් කිසි විදියකින් ඔබට ඇගෙයීම, වටිනාකම, ඔබ ගැන පැසසීම, අන්න ඊට වඩා එවන් කෙනෙකුගෙන් වෙන විවේචනය ඔබට දෙගුණයකින් බලපානවා කියන සරල කාරණේ තමයි මේ තුළ අපිට නිරාවරණය කරගන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මූලිකවම මේ ගැන හඳුනා ගැනීමක් කරන්නට ඕනි. අපිට දුක හිතෙන දේවල් සහ දුක සිතෙන සංසිද්ධීන් ඇසුරෙන් මේ පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව, පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉතාමත්ම වැඩිපුර තියෙනවා. ඉතින් මේ පර්යේෂණ කණ්ඩායම් ඇසුරෙන්, මේ පර්යේෂණ දත්තයන් ඇසුරෙන් අපිට මේවා විශ්ලේෂණය කරගන්නට, එහෙම නැත්නම් අපිට දැන කියා ගන්නට හැකියාව ඒ වපසරිය ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනි අපිට නිතර දුක හිතෙනවා නම් මේ සිතුවිලි වල නිවැරදි තේරුම් ගැනීම ඔස්සේ ඒ දුක අපිට කොයි ආකාරයට තුනී කරගන්නට, කොයි ආකාරයට අපිට ජීවිතය ගත කරන්නට, යහපත් ලෙස ගත කරන්නට, ධනාත්මක චින්තනයෙන් යුතුව ගත කරන්නට යොදාගත යුතුද කියන කාරණේ. දැන් මේ ඩොක්ටර් කැතරින් බෝලන් කියන තැනැත්තිය, ඉතින් එතුමිය ගැනත් හිතෙනකොට අපිට අර හිතනවනේ මේ සයිකොලොජිස්ට් කෙනෙක්ටත් දුක හිතනවද කියන කාරණේ අපිට මේ කතා බහ තුළදී තවදුරටත් සාරාංශගත කරන්නට පුළුවන්. ඉතින් මේ ඩැනියල් සහ මැතිවුස්ගේ පර්යේෂණ ඇසුරෙන් අපි තේරුම් ගත්තා 47%ක්ම අපි යම් කිසි විදියකින් යම් දෙයක් ෆෝකස් කරනවා නේ, යම් විදියකින් අපි අවධානය යොමු කරන දෙයක් වෙන්න පුළුවන්, අපි ඉලක්කගත කරන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේ තුලින් මේකෙන් පිටපයින්නවා මේ ප්‍රමාණයක්. අපි 100%ම ෆෝකස් එක යොමු කරාට අපි නොදැනීම 47%ක්ම, ඒ කියන්නේ 46.9%ක්ම මේකෙන් පිටපයින්නවා. ඉතින් ඒ කටයුත්ත අපි තේරුම් ගන්නට ඕනි. ඉතින් ඒ සමගම මේ පොසිටිව් තින්කින් එකට වැඩිය පොසිටිව් ඇක්ෂන් එක අපිට පහසු දෙයක්. දැන් අපි උදාහරණයක් කතා කරා, අතක් උස්සගෙන ඉන්න එක, කකුලක් උස්සගෙන ඉන්න එක. මේවා අපිට කරන්නට පුළුවන් අපි යම් කිසි සිතුවිල්ලක ඒකාකාරීව විනාඩි දෙකක් ඉන්නවට වැඩිය. ඉතින් අපි අවසාන වශයෙන් කතා කරා මේ තෙරේසා මෙතිනිය ගැන, තෙරේසා මෙතිනිය පර්යේෂණයක් කරන දේ ගැන අර දිනපොත් ඇසුරෙන්. ඉතින් මේ දිනපොත් ඇසුරෙන් කියන දේ තමයි ධනාත්මක දේට වැඩිය දෙගුණයක බලපෑමක් ඍණාත්මක දේ තුළ අඩංගු වෙනවා කියන කාරණේ අපේ ජීවිතයත් එක්ක ගත කරද්දී. ඉතින් මේ කරුණු කාරණා තේරුම් අරගෙන තමයි අපි
ඔබට ඊළඟ එපිසෝඩ් එක තවදුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ පළවෙනි එපිසෝඩ් එක හොඳින් ශ්‍රවණය කරලා ඔබ දෙවන එපිසෝඩ් එකට එන්න. මේ වීඩියෝ එක පහලින් තියෙනවා. නිතර දුක හිතෙනවා නම් මේක අහන්න සෙකන්ඩ් එපිසෝඩ් එක. ඔබට ජයග්‍රහී දිනයක්.